ර අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ ශ්‍රෂ්ඨාචාරය විෂයට අදාළ ශ්‍රමණ ගුරුකුල කියන මාතෘ මාතෘකාව යටතේන තවත් බාහිරක ශ්‍රමණ සම්ප්‍රදායක් පිළිබඳව ඒ තමයි පරිබ්්‍රාජක සම්ප්‍රදාය පරිබ්්‍රාජකයින්ද එදා භාරතය සමාජයේ සුවිශේෂී වූ පුද්ගලයන් පිරිසක් බව ත්‍රිපිටක සාහිත්‍යයේ බොහෝ තැන්වල දැක්වෙනවා. මේ පරිබ්්‍රාජකන් පිළිබඳව ත්‍රිපිටක සාහිත්‍යය වගේම තමයි ජෛනග්‍රන්ථවලත් බොහෝ දුරට දැක්වෙනවා. ජෛනග්‍රන්ථවල හා. ග්‍රන්ථවල මේ පරිබ්්‍රාජකයෙන් පිළිබඳ සඳහන් වෙනවා. මේ පරිබ්්‍රාජකයින් පරිබ්‍රාජක පැවිද්ධ ලබා ගැනීමට ඉස්සෙල්ලා ත්‍රවේදය පිළිබඳ හොඳ දැනුමක් සහි්‍යව සිටිය යුතු පුද්ගලයන් පිරිසක් කියන තමයි හඳුන්වන්නේ ගැන ත්‍රවේදය පිළබඳ ොවු. ඉගෙනගෙන ති එන්න ඕනේ. ඊළඟ එක තමයිපුතේ මෙන මේ පරිබ්්‍රාජක කියන කොටසට ශස්ත්‍රීය බ්‍රහක්්මන හා වයිස්ත්‍රිය යන මෙන කුලවල අය ප්‍රධාන වශයෙන් ඉඳ තිබූ බව මේ ඉහතක ග්‍රන්ථ වල මත්තතන් ත්‍රපිටක සාහිත්‍ර ගන්ථවල දැක්වෙනවා. පිළිබඳ වැඩිදුරු තොරතුරු සොයන කෙනෙකුට අංගුත්තර නිකායේ බ්‍රහක්්මන වගයේ තියෙනවා පරිබ්‍රාජක සූත්‍රය කිය සූත්‍රයා. මෙන් මේ පරිබ්‍රාජක සූත්‍රයේ සඳහන් වෙන්න පුති බ්‍රහක්්මණවන්සික පරිබ්‍රාජකයන් පිළිබඳව මගද සෝත්‍රය අංගුත්තර නිකායේ බ්‍රහක්්මන වග්ගයේ පරිබ්්‍රාජක සූත්‍රය එවගේම තමයි අංගුත්තර නිකායේ අට්ට කතාව දැක්වෙනවා මෙන මේ පරිබ්‍රරාජකින් අංගුතර නිකාය අට්ට කතාව දැක්වවෙන්නේ බ්‍රහක්්මණහා ශස්ත්‍රීය වන්සික වසයෙන් පරිබරාජකින් කොටස් වලට වෙන් කරලා සිටි බවයි වෙන් වී සිටි බව ඒක මතමායි මේ පරිබ්්‍රාජකයන්ගේ දර්ශනය. පුතේ පරිබ්‍රරාජකයෝ ළඟ මූලික වසයෙන් විශේෂ වූ දර්ශනයක් තිබිලා නැහැ කියල සඳහන් වෙනවා. මේගොල්ලු නිතරම උත්සාහ කළේ සත්‍ය ගවේෂණය කරමින් එවාගේම සත්‍ය සොයමින් පරම සත්‍ය සෙවීමට, සංචාරක ජීවිතයක් තමයි මොුන් ගත කල උන් ගත කළ ජීවිතය සංචාරක ජීවිතයක් ඒවාගේම සත්‍යය සහ පරම සත්‍යය මොකක්ද කියර තමයි මේ ගොල්ලො හෙව්වේ. ඒවාගේ තමයි මේ පරිබ්්‍රාජකන් ජීවිකාව ගතකර මත් තන් ජීවත් වනේ පින්ඩ පාතයෙන් පිඩ පාතය කරගෙන තමයි මොවුන් ජීවත් වනේ. එතකොට මෙන්න මේ. පරිබ්්‍රරාජකන් ආගම කොහොමද වැළඳ ගත්ත. ඒ තමයිපුතේ මේ පරිබ්‍රරාජකන්ට මේ විදියට සංචාරක ජීවිතය ගත කරනකොට යම්යම් ආගමිකයන් හම්බෙනවා. අන්න ඒ ආගමිකයන් ලඟට ගිල් ඔවුන්ගේ ඔවුගේ දර්ශනය පිළිබඳ සාකච්ඡා කරනවා වාද කරනවා මේ වාද කරල සාකච්ඡා කරලා ඒ වාදයෙන් මා පැරදුුණොත් ඒ සාකච්ඡාව තමාගට ගෝචර වුුණොත් අන්න ඒ පුද්ගලයා සරණයමට ඒ දහම සරණයෑමට මේ පරිබ්්‍රාජකයන් පෙළිඹී හිටිය. එතකොට අන්නේ ඒ මොහොතේදී හමුුවෙන නායකය තමයි ඔවන්ගේ ආගමික නායකයා වශයෙන් ඔවුන් පිළිගත්ති. ඊඩබස්සේ ඊළඟ එක තමයි අපට මේට උදදාහරණ තියෙන්න අත්තවනේ නේදපුති. මොනහද මේවටතින උදාහරණ. අපේ පුතාල දන්නවා කවද කෝලිත සහ උපතිස්ස කියල කියන්නේ කෝලිත කියරන දෙන්න සැරියුත් මුගරන් දෙනම පරිබ්්‍රාජකයෝ සංජය පරිබ්්‍රාජකයාගේ ගෝලයෝ අනුගාමිකයෝ උපතිස සහ, කෝ ම උපතිසට ප පරිබ්‍යාජකට හම්බ නාකාවද පස් වග මහනුන් අතර සිටි එ ශ්‍රමණයන් වහන්සේ නමක් ඒ තමයි අසජී හාමුදුරුවෝ. අසජ හාමුදුරුවෝන්ගේ ගමනටඒ සංවරභාවයට මේ උපතිස පරිබ්‍රාජකයා ආසා කරනවා. ඔහු දර්ශනය මොකක්ද කියලා හොයාගන්න උත්සාහ කරනවා අහනා ගිහිල්ලමොකද ඔබේ දර්ශනය මොකක්ද ඔබ කාග කවුද අන්නට පස්සේ මේ අසජිහාම් දුරුත්තර ඇදනමොකක්ද ඒ දම්මා හේතුප්ප බව තේසං හේතු තතාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවංවාදීීමහා සමනෝ අන්න උත්තරයක් දෙනවා යම් දෙයක් ඇතිවුුණාද ඒ ඇති වුණදේ නිරුද්ධවීමක් තියෙනවා ඒ බව මම හරිාකාර දන්නේ නය දන්න හොඳම කෙනා තමයි මාගේ මහාසනමණයාණන් වහන්සේ බුදුහා මුදුරුවෝ කියලා. මේකේ සතරපදගාතාවෙන් පද දෙකක් අහනකොටම මේ උපතිස්ස පරිබ්‍රාජකයා සෝවාන් වෙනවා. ඒ හතර පදගාතාවම අහනකොට කෝලිත පරිබ්‍රාජකයත් පිරිවජියත් සෝවාන් වෙනවා. ඉට පස්සේ ඔවු දෙන්න යන කාළඟද තමන්ගේ ගුරුවරු ළඟට ගුරුවරයා ළඟට ගිහිල්ලා ඒත් ගුරුවරයා යටති සිටිය තවත් දෙසය පණහක් දෙනා ගුරුවරයාගේ කැමැත්ත සමඟ කැමැත්තේ ඇතුව බුදුරජාණන් වහන්සේ ළඟට ගහිල්ලා ධර්මේශ වනය කරලා රහත් භාවේ ලබාගන්නවා නේද මත්තකයි නේද අර්දීගනක කියන පරිබ්‍රරාජකයට දේශනා කර විවේදනා පරික් ගාන සූත්‍රය හලා රහත්භාවය ලබාගන්නවා කිය සඳහන් වෙනවා එතකොට මෙන්නම ආකාරයට පැවදිවන මේ පුද්ලයොද දෙන්න අ එමත් දන් කෝලිතු උපතිස දෙන්න උපතිස කෝලිත් දෙන්න බුදුරජාන් වහන්සේගේ අගගස්සාාවකයන් බවට පත් වනා කියලා සඳහන් වෙනවා. එවාගේ දම්ම පදට්ට කතාවේ අග්‍රසාාවක වස්තු වේ මේ පිළිබඳ තවත් විශේෂ තොරතුරු දැක්වෙනවා. අගගසාාවක වස්වයේ මේ පිරිිබඳ විශාල තොරුතුරු ප්‍රමාණයක් දැක්වෙනවා. තොකොට මේ පරිද්බ්‍රාජිකයන් සමහරු විතරයිපුතේ මේ විදිර සංචාර්ක ජීවිතයක් ගත කළේ. හැබැයි තවත් සමහරු ආරාමික ජීවිතයක් ගත කලා ආරාමවලටම වෙලා ජීවත් වනා. තකොට ඩිගනිකායේ පොට්ටපාද සූත්‍රයේ දැක්වෙනවා පොට්ටපාද කියන, පරි්‍රාජය පිබඳ මේ පොට්ටපාද කියන පරිබ්‍රරාජකයා ජීවත්නිේ ආරාමයකටම වෙලා ඔහු සංචාරක ජීවිතයක් ගත කළේ නැහැ මේ පොට්ටපාද කියන පරිබරාජ ජීවත් වුණේ මල්ලිකාදේවිය විසින් තනා පූජා කරන්නට දුන ඒකසාලක නම් පරිබ්‍රාජකාරමි තමයි ජීවත් වුණනි සඳහන් වන්න මොකද දීග නිකාය පොට්ටපාද සූත්‍රයේ මේ පොට්ටපාද කියන පරිබ්්‍රාජකයක් ජීවත් වනේ කොහෙද මල් ලිකාදේවිය පූජාකරපු ඒක සාලක නම් පරිබ්‍රාජක ආරාමයි.ඒවගේම තමයි දීග නිකායම සඳහන් වෙනවා තවත් තැනක උදුම්බරික සීහනාද සූත්‍රය කියලා උදුම්බරික සීහනාද සූත්‍රයේ මෙ මේ උදාහරනාවේද වලපුතෑලලා හොඳින් මතක තියාගන්න ඕනේ පිළිබඳ විස්තරයක් කරනකොට උදුම්බරික සීහනාද සෝත්‍රයේ. එතන එහි සඳහන් වෙනවා මේ උදුම්බරික කියලා පරිබ්‍රාජකාරාමයක් ගැ උදුම්බරික කියන පරිබ්්‍රරාජකයෙක් සහ උදුම්බරික කියන පරිබ්‍රාජකාරාමයක් පිළිබඳව දීගනිකායේ උදුම්බරික සීහනාද සෝත්‍රයේ දැක් වෙනවා. ඒවාගේම තමයි. ංගුත්තර නිකායේ එක් තැනක සඳහන් වෙනවා සප්පා කියන සප්ි නියා සපපි නියා කියන නදීතීරයේ තිබු තවත් එ පරිබ්‍රාජකාරාමයක් ගැන සඳහන් වෙනවා. දට මෙන්න මේ වගේ පරිබ්‍රාජකයන් ආරාමවල සංචාරක ජීවිතගතකරපුවා හිටිය ආරාමවල ජීවත්පච්චාය හිටිය. ඒවිත රක්නෙවෙයි අව සමහාර පරිබ්‍රාජකය හිටියපුති විශාල ගෝල පිරිසක් එ මැත්ත තම් විශාල අනුගාමිකින් පිරිසක් සිටිය පරිබ්‍රාජකයෝ හිටියා ඒ අතර බුද්ධ කාලය වෙනකොට ජීවත් වන කීර්තිමත්ම පරිබ්‍රරාජකයෙක් තමයි මේ සංජය පරිබබ්‍රාජකයා එතකොට ඒකම තමයි දීගනිකායේ පොට්ටපාද සූත්‍රයේ සඳහන් වෙනවා පොට්ටපාද කියන මෙන්න මේ පරිපරාජකයට අනුගාමිකයිෙන් තුන්සීයක් පමණ හිටිය කියලා එහි සඳහන් වෙන සූත්‍රයේ මෙහෙමයි චංසමත්තේහි පබ්බාජක සතයහි තිංස මත්තක පබ්බාජක සතේහි කිය තමයි පොට්ටපාද සෝත්‍රයේ පිළිබඳ දැක්වෙන්නේ. ඒවාගේ තමයි මේ පොට්ට පාද කියන පරිබ්්‍රාජකයා වදවේදාංගයන්ගේ පරතරයටම ගිය කෙනෙක් කියලා සඳහන් වෙනවා. ඔහු හොඳ උගතෙක් කේර්තිමත් පඩිවරය කියලා සඳහන් වෙනවා. ඒවාගේ තමයි මේ උදුම්බරික සීහනාද. සෝත්‍රයේ සඳහන් වන, පරිබ්‍රාජකයා පිවිස්සල්ල කතා කරපු උදුම්බරක සියනාද සෝත්‍රයේ සඳහන් වන පරිබ්‍රාජකය තමයි නිග්‍රෝධ මේ නිග්‍රෝධ කියන පරිබ්‍රාජකයටත් අනුගාමිකින් තුන් සීක් හිටියා කැනෙ මේ බුදුරජාන් වහන්සේ සමීපයට ගියපු පරිබ්‍රරාජකින් තුන් සියක් හිටිය කියර සඳහන් වෙනවා එතකොට සංජයේ පරිබ්‍රාජකයා සමීපේසිට අනුගාමිකින් දෙසය පනහත් බුදුරජාන් වහන්සේ සමීපයට ගියා කියලා සඳහන් වෙනවා එනම් මෙන්න මේ මහාවගග පාලිය සඳහන් වෙන මේ තොරතුරුවලින් පැහැදිලිවන්නේ මීට වඩා අධික පිරිසත් මේ අයාතර අනුගාමකීන් සිටි බව එතකොට ඒකම තමයි දැම් මේ අපි කතා කළේ සංවර ගති තියෙන යහපත් වූ ගති තියෙනය ගැනනි තකොට මේ පරිග්්‍රාජකීන් අතරත්පුති ඉඳල තියෙනවා අසංවර ගති තියෙන අයත් ඉඳල තියෙනවා එතකොට අවිචාරසීලී කටයුතු කළ පිරිසත් ඉඳල තියෙනවා. මේ පිරිිබඳ දීග නිකායේ උදුම්බරික සහිහනාද සූත්‍රයේ විස්තර කරනවා මෙන මේ විදිහට උන්නාදිනයා උච්චා සද්දා මහා සද්දාය, විනීතන් තිරච්චාන කතං කතේ කතෙත්ති උන්නාදිනයා උච්චා සද්දා මහා සද්දාය අනේක විනීතන් තිරච්චාන කතන්කතෙත්ති මෙන මේක අර්ථය මෙන්න මෙහෙමයිපුතේ උස්හඩින් ගෝෂා කරමින් කතා කරන අර්ථසූන්‍ය, රිසන්සත්ව කතා කියමින් අවිනීතව කලවලකාරීව හැසුරුණු බවත් දායකයන් පැමිණෙන විට තම උත්සාහයිෙන් ඔවුන්ව නිහඩ කිරීමට නිග්‍රෝධ පරිබ්‍රාජකතුමා කටයුතු කර ඇති බවත් සූත්‍රයේ උදුම්බරිකසිහනාද සූත්‍රයේ දැක්වෙනවා. එනම් අවිනීත ගති තමයි මේ පෙන්නන්නේ උත්හනින් කතා කරනවා ගෝෂාකාරී අර්ථසූන්‍ය දේවල් කතා කරන්නේ තිරිසන් කතා තමයි කතා කරන්නේ කෙනෙක් එනකොට සංවරව නි හෙෙනව ඉන්න දන්නේ නැහැ. මෙන්න මේ වගේ අවිනීත විචාරසීලී කටයුතුත් මේ අය තුළ පරිබ්‍රාජිකයන් තුළ තිබුණ බව කියනවා ඒකම තමයිබුතේමේ පරිබ්‍රාජකයන් පිළිබඳ තවත් විස්තරයක් කියනවා මෙන්න මෙහෙම සුමංගල විලාසිනයේ සුමංගල විලාසිනය පැහැදිලි කරනවා මේ පරිබ්‍රාජකයන් අතර නිරුවතින් සිටි ඇඳුම් ඇදර්ගන නොසිට ඇදවතාත් නැතිසිට පරිබ්‍රාජකයන් සිටි බව ඒ සඳහන් වෙනවා මෙන්න මෙහෙම අචේලකාති නග්ග පබ්බාජකා අේලකාති නගග පබ්බාජකා කියල තමයි ඒ සුමංගල විලාසිනිය දැක්වෙන්නේ. සලුන ඇති න නග්න පරිබ්‍රාජක පිරිසක් සිටි බවයි. ඒකම තමයි මෙනම පරිබ්‍රාජකින්, ගෙන් හෙමත් නැතම් පරිබ්රාජකින් උපයෝගී කරගෙන එදා සිටියය කොසොල් රජ්ජරුවෝ යම් යම් තොරතුරුද හුවමාරු කරගෙන තියෙනවා එගේම රාජ්‍යයට අවශ්‍ය තොරතුරු ලබාගෙන තියෙනවා කියත් අපේ ත්‍රිපිටක සාහිත්‍යයේ යම් යම් තැන්වල සඳහන් වෙනවා ඒ මෙන්න මේ ආකාරයට කැෙ කොසල් රජ්ජුරුවෝ තමන්ට යම්යම් තොරතුරු දැනගන්න අවශ්‍ය වනාට පස්සේ. ඒ රාජබටඉන් පරිබ්‍රාජකයන් ලෙස වෙස් ගන්වා. පරිද් බ්‍රාජිකයන් ලෙසවෙගන්වල ඒ ඒ ප්‍රදේශවලට යවල තොරතුරු අරගෙන තියෙනම කියලා සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේ ජටිල කියන සූත්‍රයේ සඳහන් වෙනවා සංයුත්ත නිකායේ කෝස සංයුත්තයේ ජටිල කියන සෝත්‍රයේ සඳහන් වෙනවා කොසල් රජ්ජුරුවෝ තම රාජ බටයන්ව මේ පරිබ්‍රාජකයන් විදිහට වෙස්ගන්නා තොරතුරු සොයාගැනීමට යවල තියෙනවා කියලා. ඒකම තමයි පුතේ මේ පරිබ්්‍රාජකයෝ කියලා කියන්නේ පුරෂපාර්ශයම විතරක් නෙවෙයි. කාන්තාපාර්ශයේ පරිබ්‍රාජකවෙත් එදා මේ සමාජය භාරතිය ඉඳලා තියෙනවා. දකොට ඒ කාන්තාවන් සිටි බවට පරිබ්‍රාජික බෙස්ගත් කාන්තාවන් සිටි බවට ඒ මත්නතං පරිබ්්‍රාජකයන් බවට පත්වී ට කාන්තාවන් සිටි බවට තොරතුරු අපිට ඒ සුන්දරී පරිබ්‍රාජිකාවගේ සුන්දරී පරිබබ්‍රාජිකාවගේ කතාවන් හමු වෙනවා මතක ඇති අපේ දුවල පුතාරටනලා බ අපේක්ෂාව නිසා ලාබප් එක්ෂාවන් පිරිහු නිසා බුදුරජාණන් වහන්සේට අපහස කිරීමට වෙරදැරු උත්සාහ දැරු ඒ සුන්දරී පරිබ්‍රාජිකාව ගැන අපේ දුවල පුතාලට හොඳින් මතක ඇති. එක ඇ නම්මන් සඳහන් වෙන්නේ මේ පරිබ්‍රරාජිකන් අතර පුරුෂයන් මෙන්ම කාන්තාවන්ද සිටි ඇති බව. දකොට මේ ආගමික මතවාද ආගමික සංකල්ප, පුරුෂයන් අතර මෙන්ම කාන්තාවන් අතර ද තිබූබවට මේ පරිබරාජක දහම බෙහෙවින් අපට උපකාරී වෙනවා. මෙන මේ ආදී සියලුකරුණුවලින් පැහැදිලිවන්නේ භාරතයේ බුද්ධකාලීන භාරතයේ බාහිරක ශ්‍රමණයන් වසයෙන් සිටි පරිබ්‍රාජකයන්ගේ ලක්ෂණ හා ඔවුන්ගේ, ග ආචාරවිදි සාමාජ්‍යතුොරතුරු සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ විස්තරයක් තමායි අපි මේ කතා කළේ එනම් අපේ දුවලපුතාලට මින් ඉදිරියට පුළුවන් කමතියෙනවා. බුද්ධකාලීන භාර්තයේ සිටි පරිබ්‍රාජකයන් පිළිබඳ උදාහරණ සහිතව විස්තරයක් කරන්න කියලා කිව්වොත් මේ පාඩමට හොඳින් ඇහුම් කන්දුන්න දුවලපුතාලට ඳින් පිළිතුරක් සපයන්නට පුළුවන්කම තිබෙනවා.